Hey everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එක මම ගත්තේ හරියටම සර්ජරි එකට යන කලින් දවසේ. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම කොහොමද යන ලෑස්ති උනේ සහ ඒ සර්ජරි එක ගැන විස්තර. ඉතින් ජනවාරි 3 වෙනිදා හවස 5ට තමයි මට හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා දෙවෙනිදා රෑ අපි බෝධියට ගිහිල්ලා බාරයක් වෙලා ආවා. හරි. දැන් මම කියන්නම් මොකද්ද සර්ජරි එක සහ මොකද්ද උනේ කියලා. ඉතින් ඔයා ගෑනු ළමෙක් නම් ඔයත් බඩේ අමාරුව පේන් කිලර්ස් අරන් කන්ට්‍රෝල් කරනවා නම් ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. මාත් ඒ විදිහට අවුරුදු 4ක් තිස්සේ මට බඩේ අමාරුව හැදෙනකොට ඒක පේන් කිලර්ස් අරන් කන්ට්‍රෝල් කරන්න පුරුදු වෙලා හිටියා. ඉතින් එන්න වැඩි වෙන බඩේ අමාරුව අඩු වෙන්නෙම නැති නිසා මේ සැරේ ගිහින් ස්කෑනින් එකක් කරාම තමයි දැනගත්තේ මට ෆයිබ්‍රොයිඩ්ස් තියෙනවා කියලා. මේ ජනවාරි 3 වෙනිදා ඉතින් අපි හොස්පිටල් එකට යන ගමන් තමයි මේ. ඔයාලට පේනවද දන්නේ මගේ මූණත් ටිකක් කිදිමිලා වගේ මම දන්නේ නැහැ ඇයි කියලා මට එහෙම ලොකු අමාරුවක් නැහැ පොඩක් බඩ රිද්දෙනවා නිකන් අර කාලා වැඩි වුණාම දරාගෙන ඉන්න බෑ වගේ ගතියක් අන්න එහෙම දෙයක් ඇරෙන්න වෙන කිසිම පේන් එකක් මට නැහැ ෆයිබ්‍රොයිඩ්ස් කියන්නේ එහෙම සීරියස් දෙයක් නෙමෙයි ඉතින් මට උනේ මම හැම මාසෙම පේන් කිලර්ස් අරන් මගේ බඩේ අමාරුව කන්ට්‍රෝල් කරපු නිසා තමයි මෙහෙම උනේ ඉතින් ඔයාටත් මේ වගේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සීරියස් වෙන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා ડોක්ටර් කෙනෙක්ව මීට් වෙන්න ඉතින් තව දෙයක් ෆයිබ්‍රොයිඩ්ස් ගෙඩි ලොකු වෙන්නේ නැතුව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් ඒ කතාව එහෙමයි. ඒ ගැන ඔයගොල්ලන්ට ඉන් ඩීටේල්ස් තව දේවල් දැනගන්න ඕනේ නම් මට කියන්න මම ඒ ගැන පැහැදිලි වීඩියෝ එකක් ආයේ කරන්න. මේ වෙනකොට වෙලාව රෑටයි. ඉතින් මට ලෑස්ති වෙන්න කිව්වා 9ට ගන්නවා කියලා. ඉතින් දැන් මම ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉතින් ආයේ හම්බ වෙන්නේ ඔපරේෂන් එකෙන් පස්සේ. හරියටම රෑ 9:00 තමයි මම තියටේකට ගත්තේ. ඉතින් මට සිහි එනකොට උදේ 3:00 වගේ මේ වෙනකොට මට හොඳටම සිහි ඇවිල්ලා හිතාගන්න පුළුවන්ද මෙන්න මේ ෆයිබ්‍රොයිඩ්ස් ගෙඩි පහ තමයි මගේ බඩ ඇතුලේ තිබිලා තියෙන්නේ. පේන් එක ටිකක් කන්ට්‍රෝල් පේන් කිලර්ස් දීපු නිසා හවස ආයේ ડોක්ටර් මාව චෙක් කරලි වරලා මගේ කන්ඩිෂන් එක ඕකේ නිසා 5 වෙනකොට මාව ඩිස්චාර්ජ් කරා. මේ ඔපරේෂන් එකෙන් දවස් 2කට පස්සේ එතකොට මට ගොඩක් දුරට පේන් එක නැහැ. ඒත් තාම තනියම නැගිටින්න වාඩි වෙන්න කරන්න බෑ ඒකට කාගේ හරි හෙල්ප් එකක් ඕනේ මොකද ඕපන් කරලා කරපු සර්ජරි එකක් නිසා ටිකක් අමාරුයි දවස් 10ක් ගියාට පස්සේ ආයේ යන්න ඕනේ ડોක්ටර් ගාවට මොකද අර ෆයිබ්‍රොයිඩ්ස් ඒගොල්ලෝ චෙක් කරලා රිපෝර්ට්ස් ටික එවනවා ඉතින් ඒක ගන්න අද යන්නේ අන්න ඒකට මගේ සර්ජරි එක කරේ ડોක්ටර් දිලුක් සේනාධීර ඉතින් හුඟක් හොඳ ડોක්ටර් කෙනෙක් මම හයිලි රෙකමෙන්ඩ් කරනවා හොඳ ඉවසීමක් තියෙන ડોක්ටර් කෙනෙක් ඔයාලට ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් ડોක්ටර්ත් එක්ක ෆයිනලි ડોක්ටර් ඔක්කොම චෙක් කරා හැමදේම හොඳයි රිපෝර්ට්ස් ඔක්කොම නෝමල් තෑන්ක් ගොඩ් I'm back දවස් 10කට පස්සේ එළියෙන් කන්න යන්න ගියා. ඉතින් අනුකුර මිනිමි බලු පෙටිය දැක්ක පව් එයාගේ කකුලකට මොකක් හරි වෙලා. එයාට කෑම එකක් අරන් යන්න ගියා. ඒ අනුකුර එයා ගිහිල්ලා කොහෙට හරි ඉතින් හොයාගන්න බැරි වුණා පව්. උංගි දවසකින් එළියට බැහැපු නිසා අමාරුව පැත්තක තියලා ඇවිදින්න හිතුණා. මොකද මට ගේ ඇතුළේ ඉඳලා පිස්සු හැදිලා වගේ ඉති. අප්ටවුන් කැන්ඩි එකට ගියා. මොකද ක්‍රිෂ්ණගේ වෙඩින් එක තියෙනවා. ඒකට මොනාරි අඳුමක් ගන්නත් ඕනේ නිසා. ඉතින් වැඩි ඇවිදින්න හොඳ නැති නිසා මෙන්න මේ ටික අරගෙන අපි ගෙදර ආවා. ආයෙත් ලොග් එකකින් හම් වෙමු. බයි.